අයෝුවන් සුගම දෙහනක්. ඔබ ස්වාධිරූපාහනි මධ්‍යහන ප්‍රධාන ප්‍රෘති ප්‍රකාශය සමගෙන් ප්‍රථමය අදධහනය පුවත් සිරස් තල වෙත. පොරෝනා මරණ ලස්තුවට විසි නවයක් එක් පෙද්දී කොරෝණපුකරට දෙදහස් තුන්සේ විසි පස් දෙනෙක්. පොරෝණාවටෙරෙහි එන්නත අද සිට පිට පලාත්වලටත්. හ කන්නේට හිගයක් නැතුවම කාබනිික පහොර දෙනවා ජනපතිගෙන් පොරොන්දුවක්. එනිගත් නැව නිරීක්ෂණයට නිෙදලන්ත විශේෂක්ඥින් හයි දෙනෙක් එක්වෙයි. කොරෝනා නිසාමිල්බන් හතර වන වතාවටත් ලොක්් downවන්. ආහකරන්නේයට අවශ්‍ය කාබනික පොහොර හිඟියකින් තොරව ලබාදීමට විදිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙස ජනාධිපති ගෝටාබේ රාජ පක්ෂ මඇතුමා නිල හරින්න්ටපදෙස්තුන්නා ඒ සඳහ පුළුල් ්‍යන්ත්‍රනයක් ක්‍රියත්ම කිරීම වැදගත්කමද ජනාධිපතුමා අවධහරණය කළ. නීරෝගී හා පලදායි පපුරවැසයකු බිකිරීමට වසවිසන් තොර ආහාරබේලක් සඳහ වූ ජනතයිතිය සවහාගගේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශෙන් තහවුරු කරතිබෙනවා. ඒ අතර්තයක්ක්මට පත් කරගැනීම සඳහම් මෙට කෘෂිකර්මාන්තය මුළමනින්ම කාබික පොහොර භාවිතයටම කිරීම රමුණයි ඒවුවෙන් වම විශේෂ සාච්චාවක් කෘෂකරම අමාත්‍යංශ නිල හරින් හ කාබික පහර නිෂ්ාතිකන්ගේ සහභාගිත්වයෙන් පවැත්වන. ඒද ජනාධීපතිතු අ දරනය කලි රසායිනික පහර ගැවීමට වාර්ශික වෑය කල විශල මුදල. කාබනික පොහොර නිෂ්ානය දිරිගන්වීම සඳහ යෙදවිය හැකි බවයි. එන් මේ කෙදී අපි ප්‍රධානවාශෙන්ම බලන්නට ඕන ගෝවියාට ඒසිම කරදරයක් වෙන්නේ නැතුව. මේකාරය ඔුන්ට කරගෙන යනමං හිතන්නේ මටි සෙල්ලා මේවා සාර්ථක වඩ ඇත්තෙත් හරිවිදියට මේ ගොවියට තමන්ගේ කන්නේ නොකොට. ඒ දනුවත්වීම මොනපෝරද කොයිවෙලායිද පාවිච්චි කරන්නේ වලන ආංසක වර්ග පාච්චිකන් දෙන්නත්තන්ඒ කොහොමද කරන්නේ. ඒ දැනුවත්වීමඒගොලන්ට අපි තෝරගත්තනං මොනවාද භාවිතා කරන පොහොර ඒ අවස්ථාවන්ට කියලා. ඒවා අපේ රටේ පුළුවන්තරන් නිෂ්පාදනය කරන්නට උත්සාගන්න ගමන්. ඉදිරිට එන කන්නේදී. ඒවා නොවඩුව තියෙන්න කඩිනමින්ම අපට වෙනටක මෙ ගගේ බලන්කො මත්ි රසාානක පර විශාල වශයෙන් ගෙන්න්නවා දේවෙනුවට අපි කාබනිික පෝර වර්ග ඒවා ගේඩෝන්. ඒවා ඔන්න තරම් භාවිතා කරන රටවල් තියෙන ඒ රටවල් ල ල රි ප්‍රමතියකින්. තිය පෝර වෙලාවට ගේන්නටන්. COෝVවිD-19 ආසාධිතයින් දෙදහස්තුන්සිය විසි පස් දෙෙනෙකු ඊයේ දිනේ මෙරටින් හඳුනාගෙන තිබෙනවා. කොරුණ ආසාධනයවී සිටි විසින් නවදෙනෙකු මෙයා මත් සමඟ කරුණා මරණ සංඛාව එදහස් දෙසිය අනු අටදක්වා ඉහළ ගියා. මේ අතර පුද්ගල මරණයක් කෝොවිD් ආසාධිත මරණයක් බවට තහවුරු කිරීම සම්බන්ධෙන් වන විශේෂ චක්‍රලයකයක් ද නිකුත් කර තිබෙනවා. COVID 19 අසාධතියන් ඒයේ දිනේතිත් වැඩිම පිරිසක් හඳුනාගතේ කොළම දිශ්‍රික්කය. එමසන් කැව පන්සිය හැත්තෑ තුනක්. ගම්පහින් පන්සිේත්තිහක් නුවරින් දෙසය පනස් හතක් ත්‍රිගුණාමලේ එකසේ පනස් එකක්, රත්නපුරෙන් එකසේ විසින් නවයක්, කලුතුරින් එකසේ විසි අටහා ගල්ලෙන් අනු දෙදෙනකු හඳු ගෙනැතිබෙනවා තවත් දිස්ශ්‍රිකගේහිපේකෙන්ම අසාධතයන් හඳනාගත් බව ො-19 පැ3ම වැලැක්වීම ජාතික්‍රියන් විත මධස්ථානය සඳහන් කළලා. ඕන සාධනවී සිට විසි වදනික කුමියකො සති බව, සෞකි සබ අධයක්ක්ෂ ජනාල් මයා තහවරු කරනවා. ඒ දිනද කොවිඩා සාතිව සිි පුදකලයක්න් දෙදෙකු මියකොස ති ත, සෙසු පුදකලයාන් මියකො සඇතේ පසුගේ විසි වනදස්සට විසි පස්සවනදාතක්වා අතර කාලේදේ. මීගේ පුදකලන්ගෙන් දහස්සය දෙනකු පරිමි පුදකලයාන් වන අත්‍ර දහතුන් දෙෙකු කාතාවන්. ගල මරණයක් කොවිඩාසාතිත මරයක් බවට තහපුරකිරීම සහන්යෙන් සෞඛ සේවා අධ්‍යක්ෂ ජනල්වරයා සියලුම වයිතිවරන් වෙට විශෂ චක්‍රලයකයක් නිකුත් කරතිබෙනවා. එයානුව කොවිදාාසාතිව මේගේ පුද්ගලෙක බට හපුරුකිරීම සහාවන නිර්ණායක එම චක්්‍රලේකේ සහන්. පුදගලෙු COID-19 රෝගලක්ෂණ සහිතව මියකු සැති බවටසායනිකව තහවරකිරීම අනිවාරයෙන් සිදවියුතු බව නිර්ණයකවල ඇතුළත්. එයනුව මේ වනිවිටමැටින් වාර්තාාවන සමස කොරනා සධතයන් ස්‍යාව එකක්ෂ හැත්තෑ දෙදහස් දෙේ හැත්තෑ හතාක්. සියට දහස්හයිසේ එක් දෙෙකෝ රහල් වල හා අතරමදී ප්‍රතිකාර ධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබනවා. පර්ණස්වය ලබු සංඛ්‍යාව එක්ෂ හතලස් දෙ දහස්තුන්සය හත්තෑ අටක්. මෙ අතර කෝரோනා රෝගන්ට ප්‍රතිකාර ලබාදීම වෙනෙන් තත්මධ්‍යස්ථාන පහිටවීම සිදු කරෙනවා. කළතුතරදි ස්්‍රක් හරුහලේ නවපට්ටුවක් විෘතිකිරීමට ඒ දිනේදී සිදු කරනා. පර්ලිමිත මන්ත්‍රේ සංජීවය දිරිමාන හතාගේ මැදිහත්වීම මත මෙම නවවාට්ටුව සඳහා අවශ්‍ය පහස්සුකම් ලබදීම සිදු කරුණා. VID-19 ප්‍රතිචක්ී කරන වැඩසතහන අටතේ එන්නත් කරන වැඩසහන පිට පලාත්තුවලද ආම්භ කරතිමෙනවා බස්ථාහිර පලාත්තුල ඉන්නත්රන වැඩසතහන සාර්ථකව ක්‍රාත්මකු අතරය අක්ඩව සිදු කරෙනවා. என்ன කරනවැට සටාන අ ඇස්්‍රසිනිකා කොවිශල් නතයේ පළමුමාත්‍රාව නවක්ෂ විසි පන්දහස් දෙසිය හතලිස් දෙදෙනකට ලබාතිී තිබෙනවා. එහි දෙවනමමාත්‍රාව ලබාදඇති සංख්‍යාව, තුක්ෂ හතලිසක් දහස් පන්සි හතලස් සක්. යිனு න්නත පළමුමත්‍රාව පලක්ෂ විේ හ රසි හඇත්තැදිනකට ලබාති තිත්‍ර, දනමමාතාව දහ සාරසිය තිස් පසනකට ලබාදී තිබෙනවා. ස්பட்්னி න්නත පළමු මත්‍රාව, දහත්‍රදහස්නවස අසූ හතරදිනකුට ලබාතිය බව සෞ්‍යශ තහපුරු කරනවා. යාත්‍ර චීනරජයෙන් ප්‍රධානයක් ලෙස සයිනෆාම් මෙනතේ දෙවන මාත්‍රා ලක්ෂ පහක් ලබාදීමද සිදු කරුණා. එම එන්නත්වගේ පෙේදා මතිමරාත්‍රිය මෙරට රැගිනඒම සිදු කරුණා. බස්නාහිර පලාත තුළ සිදු කරන එන්නත් කරන වැඩසටහන පිට පලාතුළලද ක්‍රත්මක කරන ලෙස ජනාධිපතිතුමා උපදස් ලබාදුන්නා. යානුව ගාල්ල මාතර සහ කුරන කලදිශ්‍රික්කවල ජනතබ වෙනුවෙන් එන්නත් ලබාදීම සිදු කරෙනවා. පලවෙනි ොගේ හැටියට එන්න කරණයර දිස්ත්‍රෙක්ට පනස්දාහකුත්, ගාල්ල දිස්ත්‍රික්කයට පනස්දාහකුත් මාතාතර දිස්ත්‍රික්කයට විසිපන්දාහකුත් නිකුත් කරලා තියෙනවා ඒ ලැබිච්ච එන්නත් තොග අවධානම අනුව. ඒ ඒ පලාත්වල විසගත රෝග විද්‍යශය තීරණය කරන ප්‍රදේශ ඉලක්ක කරගෙන තමා මේ කටයුත්ත සිද්ධ වෙන්නේ අයම්යම් ප්‍රදේශවලට ලැබෙනවිට තවත් ප්‍රදේශයට නොලැබීම ගැන සැකයක් දාගන්න නැතුව. ඒ අප ප්‍රදේශවටත් එන්නත් ලැබෙනතෙක් ඉවසීමෙන් කටයුතු කරන්න කියලලාි නැවත් ඉල්ලා. එවගේම අනවශ්‍ය ලෙස පොදිගැසිමින් ඒ එන්නත් ලබාගැනීමට කටයවුතු කරන්නග්‍රපායි කියලා අපි ඒ සියලු දෙනනාගම ඉල්ලා සිටිනවා මොකද ඒක හරහා අපි අනවශ්‍ය අවදානම්කට අපි ලක්වෙනවා. කුුණනගල දෙශ්‍රක්කයේ මහ සංගරත්නය හා අන්‍යකමික පූචිකවරුන්ට එන්න ත ලබදිිීම කරුණනගල බෞද්ධලක පිරවෙන් විහරස්ථන දී සිදු කරනවා. ගල්ලත ශ්‍රිකේස්ථාන රසකදී එන්නත ලබාදීම අද සිදු කරනවා. ගල්ල මඩපාත විහාරස්ථානයේදී එන්නත ලබාදීම කටයුතු අදදර්සනා රම්භපු අත්‍ර, බොහෝ පිරිසක් එන්නත ලබාගෙනීම සඳහා පැමි සිට ආකාය දකතහකි වුණ. COVID -19 පැතිරීම පාලනයවෙන්වෙන් පනවා ඇති සංචරණ සවා කඩ කරන පිරි අත්තරං ගොට ගැනීමේ මෙහෙුම් තවදුරටත් ක්‍රියාත්මකයි. එයනුව ගතූ පෑ විසි හතරක කාලය තුළ නිරෝධහනනීති කඩ කළ පුද්ගලින් පන්සියසූ හද දෙෙනෙකු අතඩං ගොට ෙන ඇති අතර එකුත් ඔක්ටොම්බර් තිස්වන දින සිට මේ දක්වා පුද්ගලින් දාහර දහ හත්සිය හැට දෙෙනෙක් අතරං ගට ගෙනැති වෙනවා සංචරනස ීම ල්ලංඟනය කරන පිරිස් අත්තන කොටගනීම සඳහා පොලිසිය විශේෂව මෙහෙම් ආරම්ප කරතිබනවා. පොලිස් මාර්ගබාදකයදා ොහෝ ස්ථානවල පරරික්ෂා කිරීම සිදුකිරීමටයි පයවරැකිනැති ෙන්නේ. අධ්‍යවශ්‍ය සේවා සඳහා බැහරට පැමිණට පුදගලින් හැර සෙස පුදගලින්ට දැඩිලි සවවාදකිරීමට මෙම නීතිය කක්‍රත්ම කිරීමටද කටයතු කරනවා. ම මනමා රද . මෙචච මකර අම්මයි තතයි ලග යන ගොක ින්දල ච්ර ට බෑන ර බලාද වැලිකුර ම කර නගව හරර දරදීෝක දිනේසිදුතු කළ හිඋම්ඹලටන්ුව නිරෝධයන නීති කඩකළ වැඩිම පිරිසක් වාර්තාාවී තිබෙන්නේ මතරේති ස්්‍රිකන්. මයතර නිෝධායන නීති අද නේ ද ැඩිව ක්‍රාත්මක කර බවල් පොිස් මාත ප්‍රකාශක නියෝච්ච පොිපති ිත්ත්‍රෝ්‍රණ මතා පවසවා. ඒ උදසන හතේසිට නමයදක්වා කාලේ තුළ. කොළඹ නගරයට ඇතුළුවන වාහන හස්සය තිෂ්පාක් අහමු ලෙස. රාගෙන පරික්ෂාවකට ක් කර තිබෙනවා. මෙම හස්සිය තිස් පහෙන් වාහන විසි අටක් පමණ කිසිම අත්‍යාවශ්‍ය රාජකාරයකට අයත් ඕන බවත් ඒවගේම කිසිමාකාරයක රෝගීන් රැගෙනයා අමක් දුනො කළ බවත් අනවර්ණී වී තිබෙන. ඒයන්ුවීම වාහන අත්ත ඩංගුවට ගෙන තිබෙනවා. ඒවායි ගමන් කළ පුද්ගලේද අත්ත ඩංගුවට ගෙන තිබෙනවා. ඔබට රෝහලකටයාමට කිය අක්තිබෙනවා යි සඳහ ලපත්‍ර වශ්‍ය වන්නේ නෑ. එඒ වගේම ඒ දින බස්නාහිර පලාතා ආශ්‍රිතව තවත් විශේෂම හහිවම ක්‍රාත්ම කරනු ලැබවා, ්‍රීරෝදරත තුන්දාස්තුන්සිේ අනු හතක් පමණ පරික්ෂාවට ලක්කරා. එහිදී කිසිම ආකාරයකට අ්‍යවශ සේවාවලට සබන්ධ නොමැති ත්‍රීරෝදරත විසිභාක් සමග ඒවායි ගම කළ උද්ගලින් තිස් දෙෙනෙක් අතරං ගොටගෙන තිබෙනවා බස්නනාහිර පලාතට ඇතුළුවන සහ පිටවනස්ථාන. දාහතරකදී විශේෂ මාර්ග භාධක මේුම් සිදුකර තිබෙනවා එහිදී පුද්ගලින් තුදස් සු හතක් පමණ පරික්්‍යාවට ලක් කර තිබෙනවා. පුද්ගලී නෙකසිය දෙකක් අත්‍යවශ සේවාවල සාමාජිකන් බවට පවසමින් අදාල පළාත්මයි මහා ගමන් කිරීමට පැමිණ තිබෙනවා ඔවු නැවත හරවා යවා තිබෙනවා. ම දිස්කම විශේෂ පොලිස්කන්ාෑයම්යදවා මෙහිම් සිදු කරන්නටවා. කොනර දිස්ෘුකයේ විශේෂ පොලිසහ දුරපති ඒකෙ, ජංකම පුුර සචර ආනම්ප කකිරතිබනවා. දිස් ෘකේ පුර ගමන් කරමින් සංචරනසීම කඩ කරන පුදකලින්ට නීතිය කක්‍රක්්මක කිරීමටයි මෙම විශේෂ ඒකගේ කටයුතු කළේ. ොම් වරායට නොදුරු මුහර තීරේද ගිනි ගැනීම ලක් ව එක්ස්පෙස් පල් නෞකාවෙන් සිදුවන පරිස රහණනය පිළිබඳ විශේෂාව ධානයපුකර ඇති බව අමාත්‍ය මහින්දාමර වීීම හතා පවසනවා. පරිස රහාණය පිළිබඳ පරීක්ෂණ සිදු කරන අතර ඉට අදාළ වර්තාව ඉදිරි දින දෙකතුර ලබාදීමට නියමිතයි.ක්ස්ෆල් මවකාව ගිනි ගැීම ලක්ුණේ පසුගේ විසි වනයි. ගන්න වාදැීමට නාවික හමුදාව ගුවන් හමුදාව ක්‍රාකරමින් සිරෙනවා. ඊට සහි දැක්වීමට ඉන්ද ආත්‍රාධ ඊයේ දිනේදී එක්ුණ. නෞකාේ ඇවූ පිරිීමමත් සමඟ හිතිබූ බහලුම් මුහදට වැටීම හේතුවන්. පරිසර හානියක් සිදුවන බව. සමුද්‍රිය පරිසර ආරක්ෂනාධකාරය ප්‍රකාශ කළ. එම බහලුම් වෙරලතීරයට ගසාගනීම සිදුවන බත්. එම කිසිදු ද්‍රව්්‍යයක් ඇල්ලීමෙන් වලගන ලෙසත් බලධහරින් ජනතාව දැනුවත් කලා. එහතුන් වෙරට පැමණි බහ්ඩ හාද්‍රව් එක්ටස්කිීම ජනතාව පැමිණිසිටියේ එම කිසිදු උප දෙසක්නතකමින්. ෙ පැමි ගලින් අදෙක අතරංගුවටගත් පවයි පොලිසි ප්‍රකාශ කලින්. ඒයේ වෙේල්ලට ක්්‍රැස්සුූ පුදගලින්. එක් පැත්තකි නිරෝධයන්විීති උල්ලංගනය ක්‍රතිබෙනවා. අනික් පැත්තින් අමනුෂ්‍ය ශරීරයට හෝ යම්මාකාරයක සෞඛ්‍යමය ආරක්ෂණ ක්‍රියාවලියකට පටෑනි ක්‍රියාවක් මේ පුද්ගලින්. බඩ එකතු කිරීමෙන් සිුදු ක තිබෙනවා. එනිසා ඒ සම්බන්ධ මෙහෙවුම් ක්‍රියාත්ම කිරීම අනතුරුව यह දුංගాල්පිටිය පොලිසිය මගින්. එම එකතු කරනලද ද්‍රව්‍ය ප්‍රවාහණය කරමෙන් සිටි පුද්ගලින් ය දෙෙක් ොරියක් සමගත් නංගුටගෙන තිබෙන මතරව මුණග ො ස් මගින් තවත් පුදගලින් තිදෙනෙු ොච්ච ො ස්ාන මින් තවත් පුදගලින් තිදනෙකු ඇතුළ පුද්ගලින් අට දෙනක් කිය දි තනගුටගෙන තිබෙන ඔවු අද දින අධිකාරණ වෙති තිරිපත් කිරීම නමතයි ීඩිය පට උපෝග කරගනමින් එම ක්‍රියාවලට සහභාගියව පුද්ගලින් ශ්‍රවා අද දිනත් දැවැන්තම මෙහෙුම් හතරක් ක්‍රියාත්ම කිරීමට නීමමිතෝ තිබෙනවා. වෙරල තීරේවත යාමෙන් වලකින්න එම බාණ්ඩ් එකතුකිරීමෙන් වලකින් ඒවා මනුෂ්‍ය ශරීරයට අහිතකරිය හැකි. ඒවාගේම සෞඛ්‍යරක්ෂිත ක්‍රියාවලියට පටහැන් විය හැකි. නෞකාාවේ ගන්න ඇතිවූ අස්ථාව සිට ඊට අසන්න මුහදු තීරේ දිහිවර කටයතුලින් වැලක සිටි ලෙස දිීවර ජනතාව දැනුවත් කරුණ. වව කාන්දුව ඇති රසායික ද්‍රවේ හේතුවෙන් සිදු ඇති පරිසරහණය ගනය කිරීම සඳහා, පරිීක්ෂණ නාරම්භකර ඇති බව නරාහිතනය පවසනවා. එම අතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාරය පාලිත්ත කිත්සිරි මතා ප්‍රකාශ කළේ, ඊට අදාලවාර්ථාව ඉදිරිදින දෙකතුළ ලබාදීමට කටයුතු කර බවයි. වකාවේ ගින්න හේතුවෙන් සිදුව ඇති පරිසරහනය පිළිබඳ. දැඩි අවදහනයමු කරන බව අමාත්‍ය මහින් අමර වීමමහතා පවසනවා. ඒ සම්බන්ධය විමසිල්ලෙන් සිරින ලෙසද අමාත්‍යවයා ජනතාවගින් ඉල්ලීමක් කරනවා. විශේෂයෙන්ම පානදුර සිට මීගමුව හලාවද දක්වා මුහුදු තීරේ. ඒ ජනතාවගේෙන් අපිඉල්ලා සිට්න මේ නැවෙන් පිටතට එන රසානිකදවගේ. විමට ඒ මේ අවධන මක්තිබෙනවා ඒවා පිළිබඳ ඉතාමත් විම්ම ලිමත්ත කටයුතු කරන්න ඒ වගේම මේ නැවං එෙන ඒම අපදාගිය. රැග් අපි එකතු කරලා බලාපොරොත් වෙනවා ඉන්සී සමාගම හහා දහනය කරවන් පරිසරහානියක් අවමා වනාආකාරයට කටුතු කරන්න අපේ මුහුදු තීරයට වෙනහානිිය ඒ වගේ අපේ පරිසරයට වනහානි අපේ වායුදූෂණය පිළිබඳව අපි අධ්‍යනය කළල ඒ සඳහා වාර්තාවත් සකස් කල්ල අපි අනිවාරිම මෙට නැව සමාගමින් ඒ සඳහා වන වන්දි මුදල් ලබා ගැනීමට අපි කටුතු කරන වගේමට මුහුදේ තෙල්ලි වත්කිරීමටත් ඒ වගේම වෙල්ල තීගේති වෙන විෂද්‍රවී වත්කිරීමටත් අවශ්‍යියවර රජයක් විදියට මේ වනිට ගන්න තීන්දු කල් තිබෙනවා. මේ අතර පරිසරහනය පිළිබඳ සයා බැලීමට, අමාත්‍ය මහින් දමර වීරහ, රාජවාතය ලසන්තලිීවන්න යන මහත්තුරුම් මීගම වෙර තීරේ නිීක්ෂණ චරිකකාවකටද සහභාගව වුණ. ය සොිුණාටුව ඉන්දියාව දෙසට ගමන්කිරීමත් සමඟ වැසි සහසුලන් අඩුුව ක්සිදුවන බව කාල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සබර ගමුව මධ්‍යම හා වයම පලාත්වල විටින් විට වැසි ඇතිවන බවයි එම දොර්තමේන්තුව සඳහන් කරන්නේ මෙතර අයප කාල්ගුණේ හේතුවෙන් විදුලි ඇනහිටීම් නිසා විදුලි පාරිභෝගකින් එක්ෂ හැත්තෑ හදහසකට වැඩි පිරිසකට පිීඩාවට ලක්ව සිටන බව විදුි බල මණඩලේ පවසනවා. ට බලපාූ යා සුලිකුණාට මේමනවිට ඉදියාවේ ගොඩින් පෙසට ගමන් කරලා තියන්නේ එම නිසා මේ සුලිකනාාන්ටේ වක්්‍ර බලපෑමක් කිසිසේත්ම දිවේන තුළ කාලගි තත්වේට යොමිලා එකසේ නමු දැනට තිෙනවා වේයට බලපාන නිදික මෝසන් සමේ මේ තත්වයට තේ දිවේෙන හරහා ප්‍රදානවසයෙන් තුළන් හමන්නේ නිත්‍රදිසායෙන් සුළගේ වේගේ බොෝ විට ප කිමී හතිය පනාදක්වයිල ෑ මේ තත්ය තියෙන. ට අතරව වැසි තත්වය ගත්තම වස්නාහිර තබරගම් දකුණු මත්්‍යයම සහ වයිබෝගේ පලාත්වල ඕනෑම අස්ථාව වැසිහෝ ගිරන් සහිත තත් නිමාණය වෙනවා රම තද වැසි අපි අපේක්ෂාරන්නේ සබරගමසාහමධ්‍යම කඳුරේ ටහිර බෑුම් පැත් නුවර නූරෙලේ වගේ පලාත්වල සහර ස්ථනාවලට මි පිට පහත් ඇැත්ත පහත් අතර මටමේ ර්ශාපතන ැිීම හැකවාව තියෙනවා. පස්ගේ නකහි පේ දිවිනට බලපෑ අයපත් කලගුණ හේතුවෙන් ප්‍රදේශකිහිපයක පහත්බම් තවමත් ජලයෙන්යට පවතෙනවා. ගංගග කලුගඟ හා කැල නිගං ආශ්්‍රත ප්‍රදේශවල පැවති ජල කැලින්ම් අඩුවමෙන් පතින බයි අපවාර්තාකරුවන් ප්‍රකාශ් කළේ. යහපත් කලකුණනයක්ත් සමඟ ආරච්චිකට්ුව මුතුපන්තිය දූපතේ දකුණු කොටස දැඩිලෙස කාදනයට ලක්වීති බෙනවා. ප්‍රදේශයට බලපෑ අධික සුළං හෙතුවෙන් මෙම තත්ත්ව වර්තනය වූ අතර එසමඟ මුහදුරල්ල ගොඩවිිමට පැමිණෙන් ආකාරේද දකත හැකි වනා. මෙහත්තුවෙන් මුතුන්තය දපතේ පවල්ති හතරකට අයත් පුත්ගලයන් සීකට වැඩි පිරිසක් පිඩාවට පත්ව සිටනවා. දන් පේ තමගල්ල ප්‍රදේශයේ යතුර පැති අලුත්වැඩිය කරනස්ථායක් මතට ගසක් කඩාවැටීමෙන් එමස්ථානයට දැඩි අලාභහානි සිත වුණ. මධ්‍යම කඳුකරයටද පසුකේදිරිගේපේදීම අධික වර්ෂාවක් ැබේති වුණනා ඒේතුවෙන් පස්කඳුකඩවැටීමම් හා ගස් කඩාවැටීම හේතුවෙන් මාර්ග අවහිරවීමදවාර්තාාව වනා. ගස්කඩවැටිමහේතුවෙන් නෝූත් නගරේ විදුලිරහන් පදදිවලට දැඩිහානනි සිතවතිබෙනවා. පාලින්දනුවර ඇල්ල ප්‍රදේශයේ මාකිලියල්ල පොදු රත ගල ප්‍රදේශයට විශාල ගසක් කඩාවටීමෙන් අධි බල විදුලි ්‍රහන් පදධතියට හානි සිද වන. විදුිනු කඩාවටිම හෙතුවෙන් ප්‍රදේශ කහේපේකට විදුලි බල සැපේමුද ඇනෙහිට ඇතිබවයි වාර්තාාවන්නේ. අයපත් කාලුණ හේතුවෙන් වලස්මුල්ල ජුළම් පිටිය ප්‍රදේශයට මමාගේ දැඩිස්සුළනකින් ගල්වටි ප්‍රදේශයේ නිවසකිහිපේකට අලාබානි සිදුවත පෙනවා. ද ංගතය හමුවේ දැඩි අභියෝගයන්ට මුහුණ පපසිටින අවධියක උතුම් වෙසක් උත්සේ සමරන ශ්‍ර ංකා රජය ඇතුළු සියලු ජනතාවට ඉන්දියාවේ සුභාශීංෂන එ කරන බව ශ්‍රීලංකාවේ ඉන්දිය මහකොම රරිස් ගෝපල් ගලි මතා පවසනවා ීකි සහෝෝආකා උතුම්වෙසක් පොහය දෙනුවේ ඔබ සෑමන් ඉන්දයා මහවි සාර්ස් කාරර්යාල. हरद्यागम स्वाශීසන් පिළනමම पुදුදහම් යන ඒකම් वेगනवेन वेदाගන්න आධ्यात्මिकवශයෙන් निम्ून සහෝදर යන बंद इන්දियाාවට සහ ශश्रीීලंකාාවට वसाග උत्සවයේ වැදගत्කम අतिमाण इදियाාව සह श्්‍රरीලකාාව යන රටවලतेකම් ආගමක වශයන පමණක් නෝව दर्शनयक सह जीवन क्रमयक वश्येन बुद्ध धामे तिमिर गेय वीमत भाग्यवंत भी तिबेनवा अग्रमात्य मोदी मेती तुमा पसुगिय वसरेदी मे वेनुवेन अमेरिकानो डॉलर मिलियन पहलोवक प्रदानियक पतकला अग्रमात्य मोदी मेती तुमा सिहु वसर पेर श्रीलंका वे पैवती एक सत जातिंगे दा हतर साक සැम्ුවේ प्र්‍රधान ආराधित अमुත්तावशය සැभागीගुුණ අन लोකय ගोलीීය कोෝवि වසमतीය विසි මතුुකරයේदी पේरනविरු अभयोगයට महහන්दी තිබෙනවාमे पूජනිය दिनියද බुद්धරतනයේ आශिर्වාदීन लोगම් निदुखवेवा විध සෑමට साමය සहशख सिद्धය है, है, है उदाववा जीතव ර්ති වද සමංගල සව වන්දොක පසුගය වස්සරවල මෙෙන් මෙවර වෙසක් උත්සවේ සැමරීමට නොහැකිවත් මංවාවත් රසක් සැරසිරිවලින් අලංකාරවත් කරති වබුණ. කොරුණ අ ව්‍යසනයෙන් පිඩාවට පත්ව සිටින අඩු ආදයම්ලාබී ජනතාවට ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට ජනතාව කටයුතු කන. රෝන වයසයෙන් පිඩාාවට පත්ව සිටින රාගම ප්‍රදේශයේ අඩුආදායම් ලාබී ජනතාව වෙනුවෙන් වේලි ආහාර පාර්සල් ලබාදීමට රාගම පොලිසිය පේවර ගත්තා වෙසක් පොහේ වෙනුවෙනු එම කටයුතු සංධන කරතිබුණේ. මෙ අතර සංචන සීමහේත්තුවෙන් නිවස්වතයාාවට නොහැකිව හලාවත ප්‍රදේශය සිටින පිරිස් හ යාචකෙන් සඳහා ආහාර ලබාදීම වෙසක් පොහේ දිනේදී සිදු කෙරුණ වනාම දවත කරවායි. හලාවත ප්‍රධාන ්‍රස්නවතුන් පළ කඩවේද හා මුනේෂවරම ප්‍රාභහමිය අවට ප්‍රදේශවල සිටින පිරි සඳහා ආහාරමෙන්ම මුකාාවරණ ලබාදීමටද ලාවත පොලිසිය කටයුතු කළා. සම්බුදධ තෙමගල වවෙන් කොළඹ මහනගර සභාව නිර්මාණය කළ වෙසක් කලාපය මහනගර සහ පරිස්ශ්‍රද හා විහා මහදේ විද්‍යාන ආස්ත්‍රිවය දිකර තිබෙනවා ඒ විෘත කිරීම අති පූජත්‍රෙුණාම ආන් මහනායක වාමීන් වහසේ ප්‍රමු මහා සංගරත්නය ප්‍රධානත්වෙන් සිදු කරු. දකළපු විශෂකාරය බලකායේය මෙහෙවීමින්. වෙසක් සැරසිලි රැසක් සිදුකරතිබෙනවා. වෙසක් වූඩු තොරන ඇතුළූ සැරසිලි රැසක් සිදුකර ඇතිාකාරය දැක්කගත හැකි. න වස දරේවා පාර්ථන කරමින් වෙසක් පොහේ වෙනෙන් රත්නූත්‍රය සජාන කිරීම, කොට්ටාව නගරේදි සිදුකරුණ, කොට්ටාව පොලස්බ ප්‍රදේශය ආරය වන පරිදි ජංගම රතයක් මගින් ප්‍රත්ාන සූත්‍රය දේශනා කිරීම සිදුකරුණ. කෝාව ොලසිය මැදිහත්ව මවුව එමටියතු සිදුකෙරුණ. කොරනා වසංගතය හමුවේ ජනතාවගේ හදවත් පහන් කිරීමේ අරමුණින් සේ ප්‍රධහන්න කාර්යයාලයේ වෙසක් පහන්වලින් ආලෝකවත් කිරීමට. මෝබිටල් ස මාගම කටයුතු කළ එම සූහයේ සභහපති රහන් ප්‍රාන්දු මහතාගේ ප්‍රධහනත් වෙන් ඒ සිදු කරුණ. සෞකේ නීතිරීතිවලට අනුව සංවිධාන කෙරුණු මෙම අවස්ථාවට ල්ට මොබිටල් ජෙස්ට කලම ආකාරිත්වය සමාජකින් සහභාගි වුණ. මහමාර්ගවල සිටින සුනකින්ට ආහාර ලබාදීම ගොතුට පොලස්ථානය මෙහෙවීමෙන් සිද වුණ. වෙසක් පොහ නිමිතෙන් මෙම පින්කම සංවිධනරතිබුණ ගොතු පොිස් ධහරින්ගේ පෞද්ගලිකදන පරිත්‍යයාගේ. ෞ්ධ කොඩේ වරණවලින් කොළඹ නෙලුම් කුලන ආලකොවත් කරති බුණේ ආකාරෙන් ඒත්මගින්ස්වාද රපාහනි අධ්‍යාන ප්‍රධාන පෘති ප්‍රකාශය මෙතකින් නිිමාවටත්වනවා අප යළි තමුවන්නේ පැෑන් පෑපොත්මගේ සදවසක්.